අයිබෝවන් රූපවාහිනී ප්‍රවෘත්ති මම නිෂාදි බණ්ඩාරනායක බබ චමින් දිනන රත්න මොලින් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ යුද සමයේ සිදුව බව කියන සිදුවීම් පිළිබඳ පරීක්ෂණ සිදු කරන්නේ පූර්ණ වශයෙන් දේශීය යාන්ත්‍රණයකින් පමණක් බව ජනාධිපතිතුමා BBC පුවත් සේවයට ප්‍රකාශ කරයි හෙට දිවයිනට පැමිණෙන ඉන්දියා ග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මහත්තර සරින් පිළිගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් මොලවංචාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ මැතිවරණ සඳහා නාම යෝජනා ලබා දීමේදී දේශපාලන පක්ෂ සලකා බැලිය යුතු නිර්ණායක තුලත් මාර්තු 12 ප්‍රකාශනය එළි දැක්වේ කල්තියා හඳුනා ගැනීමෙන් ග්ලෝකෝමා රෝගය පාලනය කරගත හැකි බව ආක්ෂ වෛද්‍යවරු පවසති අමරිකාවේ ෆර්ගියුසන් නගරයේ උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ක්‍රියා කළ පොලිස් නිලධාරීන් හට විරෝධතාකරුවෝ වෙඩි තබති ප්‍රථමයෙන් දේශීය පුවත් පසුගිය යුද සමයේ සිදුව බව කියන සිදුවීම් පිළිබඳ පරීක්ෂණ සිදු කරන්නේ පූර්ණ වශයෙන් දේශීය යාන්ත්‍රණයකින් පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උදාහරණේ කරයි බ්‍රිතාන්‍ය නිල සංචාරය අතරතුර BBC සිංහල සේවයේ සමග ලන්ඩන් නුවර පැවති සමුක සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව පැවසීය ජනාධිපතිතුමා ඔබේ ආණ්ඩුව දීලා තියෙන ප්‍රධානම ප්‍රතිඥාවක් තමයි දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පවත්වන මොකක්ද ඒ සඳහා ඔබ ක්‍රියාත්මක කරන ක්‍රියාදාම දේශීය යාන්ත්‍රණයක් යන්නේ අදහස් කරන දේ ප්‍රධාන වශයෙන්ම අපේ රට තුල තිබෙන නීති රීති අනුව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල රටේ පවතින නීති ආනුකූල තත්ත්වය සමග අපි සකස් කරන ක්‍රියාවලියක් එතකොට ඒ දේශීය යාන්ත්‍රණය තුල අපක්ෂපාතිත්වය මධ්‍යස්ථභාවය ස්වාධීනත්වයේ තුල ඒ අදාළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපි උපදෙස් දෙනවා එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්න ඉල්ලා සිටියොත් අවසර දෙනවාද මෙහෙම නෑ අප බොහොම පැහැදිලිව කියලා තියෙනවානේ අපේ දේශීය යාන්ත්‍රණය සම්බන්ධයෙන් විශ්වාසය තබන්න කියලා ඒ නිසා අපිට පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඒ අය දරන අදහස් සැලකිල්ලට අරගෙන දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න ඒක නිසා මම හිතන්නේ අපිට අවශ්‍ය වන්නේ නැහැ පිටස්තරින් කවුරුත් මේ පරීක්ෂණ කටයුතු සඳහා එයාගේ අදහස් ලබා ගන්න පුළුවන් අපේ කටයුතු වලට වඩාත් ඵලදායි ලෙස ඉෂ්ට කිරීම සඳහා මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය බකින්හම් මාලිගාවේදී බ්‍රිතාන්‍ය මහරැජින ඊයේ හමු වූහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට සහ නව රජයේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සුබපතන බව එලිසබත් මහරැජින එහිදී කියා සිටියාය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේ ශර්මා මහතා අතර නිල හමුවද ලන්ඩන් නුවරදී ඊයේ පැවැත්විණ ශ්‍රී ලාංකීය ජනතාවගේ ගැටලු විසඳීමට නව රජය ගෙන යන වැඩපිළිවෙල පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයාගේ ඇගයීමට ලක්විය මෙරටට ආර්ථික සමාජීය මෙන්ම දේශපාලන වාසි රැසක් අත් වූ ලන්ඩන් නිල සංචාරයේ නිමවා ජනාධිපතිතුමා ප්‍රමුඛ දූත පිරිස සාමාන්‍ය මගී ගුවන් යානයකින් අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියහ ඉන්දියා ග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මහත්තර සරින් පිළිගැනීමට ශ්‍රී ලංකා රාජයේ සූදානමින් සිටී ඒ වෙනුවෙන් විවිධ නගර අලංකරණ කටයුතුද සිදු කර තිබේ මේ සංචාරය අතරතුර ඉන්දු ශ්‍රී ලංකා රාජ නායකයෝ ද්විපාක්ෂික වශයෙන් වැදගත් එකඟතා රැසකට එළඹෙනු ඇත නරේන්ද්‍ර මෝදි මහතා හෙට අලුයම ශ්‍රී ලංකාවට පැමිණීම නියමිතයි කොළඹ ගාලුමුදුර පිටියේදී හෙට උදෑසන ඉන්දියා ග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ උත්තමාචාරයක් පැවැත්වේ පසුරුවේ ඔහු පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි ඉන්දියා ග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන නායකයන් රැසක්ද හමු වනු ඇත අනිද්දා නරේන්ද්‍ර මෝදි මහතා උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතයි මඩු සිට තලෙමන්නාරම දක්වා ඉදිකළ නව දුම්රිය මාර්ගයේ ඉන්දියා ග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ යාපනයේ පුස්තකාල පරිශ්‍රය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත සංස්කෘතික මධ්‍යස්ථානයේ සමරු ඵලකයේද ඔහු නිරාවරණය කරනු ඇත ඉන්දියා ග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාර හේතුවෙන් හෙට සහ අනිද්දා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ හෙට පෙරවරු 5:30 සිට 6:30 දක්වා කටුනායක ගුවන්තොට පොලිසියට ගාලුමෝදුර දක්වා රථවාහන ධාවනයේ සීමා කෙරේ පෙරවරු 9:15 සිට 9:45 දක්වා රථවාහන ධාවනයේ සීමා කෙරෙන්නේ ගාලුමෝදුර ඉදිරිපිට ගාලුපාරයේය ගාලුපාරයේ සහ මරදානාශ්‍රිතව පෙරවරු 11:30 සිට 12:30 දක්වා රථවාහන ධාවනයේ සීමා කෙරේ පසුරු 1:00 සිට 1:30 දක්වා සීමා කෙරෙන්නේ ගාලුමෝදුර සිට බත්තරමුල්ල පොල් දුව දක්වායි හෙට පසුරු 2:45 සිට 3 දක්වා
පොල්දුව සිට ජයවර්ධනපුර පාර්ලිමේන්තුව දක්වා වාහන දහවනේ සීමා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසයි. ගාලුමුදුර ජනාධිපති මන්දිරය දක්වා රථවාහන දහවනේ පසුරු 4:45 සිට 5:15 දක්වාත් 7:45 සිට 8 දක්වාත් රාත්‍රී 9:15 සිට 9:45 දක්වාත් සීමා කෙරේ. 14 වෙනි දින පෙරවරු 8:15 සිට 8:45 දක්වාත් පසුරු 3:15 සිට 4:30 දක්වාත් ප්‍රදේශ කිහිපයක රථවාහන දහවනේ සීමා කෙරේ. එදින පසුරු 6:15 සිට 6:45 දක්වා ගාලුමුදුර සිට ඉන්දිය නිල් නිවස දක්වාද රථවාහන දහවනේ සීමා කිරීමට නියමිතයි. රාත්‍රී 8:15 සිට 9 දක්වා ඉන්දිය නිල් නිවසේ සිට කටුනායක ගුවන්තුරුපළ දක්වා මාර්ගයේ රථවාහන දහවනේ සීමා කරන බව පොලිසිය දැනුම් දෙයි. ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය වසර 28කට පසු ඉන්දිය අග්‍රාමාත්‍යවරයෙකු මෙරටට පැමිණෙන පළමු අවස්ථාව සනිටුහන් කරනු ඇත. ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පිළිබඳ කෙටි විමසා බැලීමක් මේ. ඉන්දියාවේ සාමාන්‍ය පවුලක උපන් මෝදි මහතා දිල්ලි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියකි. ගුජරාත් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමෙන් පසු RSS ව්‍යාපාරය හරහා ඔහු දේශපාලනයට පිවිසියේය. 1988 දී භාරතීය ජනතා පක්ෂයේ ගුජරාත් සංවිධායක ලේකම්වරයා ලෙස පත් වූ මෝදි මහතා පසුව පක්ෂයේ ජාතික ලේකම් ධුරයටද තෝරා ගැනීම 2001 වසරේ ගුජරාත් ප්‍රාන්ත මහ ඇමති ධුරයට පත්වීමෙන් පසු අකණ්ඩව සිව්වතාවක් එම ධුරයේ හැබවීමට ඔහු සමත් විය. විපක්ෂ සංධානයේ අගමැති අපේක්ෂකයා ලෙස පසුගිය ඉන්දියා මහ ඇමතිවරණ ඉදිරිපත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ආසන 545කින් සමන්විත ලෝකසභාවේ ආසන 335ක බලය හිමි කර ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය. දකුණු ආසියානු කලාපයේ ප්‍රබලතම නායකයා ලෙස සැලකෙන වත්මන් ඉන්දියා ග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීම සුවිශේෂී වැදගත්කමකින් යුතු අවස්ථාවක් බව මහාචාර්ය නයනි මැලගොඩ මහත්මිය පවසයි. නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය සැකසීමේදී කලාපයට මුල් තැනක් දීම ආරම්භක උත්සවයේදී කලාපීය නායකයින්ට ආරාධනා කරා සමාරම්භක උත්සවය සඳහා ඒකම ඔහුගේ විදේශ සංචාරය ආරම්භ කරේ පළවෙනිම භූතානයට ඊළඟට නේපාලයට ලෝකයේ තියෙන තුන්වෙනි නැත්නම් හතරවෙනි විශාලතම ආර්ථිකය ලෝකයේ තියෙන දෙවනි විශාලතම වෙළඳපළ කලාපේ බලවතෙක් වෙන ඉන්දියාව මේ වගේ රාජතාන්ත්‍රික සංචාරය ඉතාම වැදගත්. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ලබන 23 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරේ. වතු පිටිවල නිදහස් වෙනද කලාපයේ වසා දැමූ කර්මාන්ත ශාලාවක යකඩ ලබා දෙන බව පවසමින් රුපියල් 96 ලක්ෂයක් පුද්ගලයෙකුට වංචා කිරීම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සරණ ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දහවල් කැඳවනු ලැබීය. එහිදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා. ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වංචා කිරීම සහ සාපරාදී විශ්වාසය කඩ කිරීම කියන චෝදනා මතයි. දිනසියේ වැඩසටහනේ ප්‍රමුඛ අංගයක් ලෙස 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. යෝජිත සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට හිමි බලතල හා කාර්ය පිළිබඳ සිදු කරන විමසා බැලීමක් මේ. එම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට හිමිවන ස්ථාන පිළිබඳවද ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මෙලෙස පැහැදිලි කළේය. ඔහු රාජ්‍ය ප්‍රධානියා, විධායකය ප්‍රධානියා, ඒ වගේම සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා. එක වෙනස තමයි අගමැතිවරයා පත් කිරීමේ කාර්යය සහ විශේෂයෙන් සඳහන් කරලා ඇති අවස්ථාවලදී හැර අනිත් සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයා කටයුතු කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව. ජනාධිපතිවරයාට හිමිවන බලතල හා කාර්යයන් පිළිබඳවද ඔහු විස්තර කළේය. කැබිනට් මණ්ඩලය යම් උපදේශයක් දුන්නහම ඒ කැබිනට් මණ්ඩලයේ තීරණය නැවත සලකා බලන්නයි කියලා ඉල්ලා ඉන්න පුළුවන්. පනතක් සම්මත කරුවහම ඒ පනතේ යම් වගන්තියක් හෝ මුළු පනත හෝ නැවත සලකා බලන්න කියලා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා හිටින්න පුළුවන්. එසේ නැවත සලකා බැලීමෙන් පසු ඒක අවසන්. ජනාධිපතිවරයාට යම් විශේෂ කාර්යයන් ගණනාවක් ජාතික සමගියේ සංකේත ලෙස හඳුන්වනු ලැබෙනවා. ජාතික ප්‍රතිසන්දානය සහ ඒකාබද්ධතාවයේ ප්‍රවර්ධනය කිරීම. ආගමික සහ ජනවාර්ගික සමගිය සුරකීම සහ ඊට පහසුකම්
පහසුකම් සැලසේ. ඒ වගේම ව්‍යවස්ථා සභාවේ සහ ස්වාධීන කොමිෂන් සභාවල යථා ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා පහසුකම් සැලසීම. යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ මුක්තිය පිළිබඳවද ඒ මහතා අදහස් දැක්වීය. දැනට ජනාධිපතිවරයාට අසීමිත මුක්තියක් තියෙනවා. ඔහුට විරුද්ධ නඩු දාන්න බෑ. මීට පස්සේ ඔහුගේ නිලකාරයන් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පැවරීම ඉඩ තිබෙනවා. 3-2කින් සම්මත කරලා විශ්වාස බැංකු ජනාධිපතිගෙන් තමයි හෝ ඉවත් කළ හැකි. නැත්නම් අපි තීරුම් ගන්න ඕනේ අපි මේ කතා කරන ජනාධිපතිවරයා වෙනස් ස්වරූපයක ජනාධිපතිවරයෙක් කියලා. එම නිසා තමයි ඒ අනුවත් ඉවත් කිරීමේ විධිවිධානත් වෙනස් කර තිබෙන්නේ. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පමණක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවරා තිබෙන බලතල පිළිබඳවද ආචාර්ය ජයම්පති වික්‍රමරත් මහතා පැහැදිලි කළේය. එනම් ආරක්ෂක මහවැලි සංවර්ධන සහ පරිසර යන විෂයන් පිළිබඳව ඔහුට අමාත්‍ය ධුර දරන්න පුළුවන්. ඒ කාර්යයන් සඳහා ඔහුට අවශ්‍ය වුණාම කැබිනට් මණ්ඩලයේ කැඳවලා ඒ කැබිනට් මණ්ඩලයේ මූල ආසනයත් ගන්න ඔහු. ඒ වගේම ජාතික වැදගත්කමක් ඇති ඕනම කාරණයක් පිළිබඳව සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය කැඳවන්නට ඔහුට පුළුවන්. මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමේදී දේශපාලන පක්ෂ සලකා බැලිය යුතු නිර්ණායක අටක් ඇතුළත් මාර්තු 12 ප්‍රකාශනය එළි දැක්වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අද පැවැතුනේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. පාර්ලිමේන්තුව පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා ලබා දීමේදී දේශපාලන පක්ෂ සලකිය යුතු නිර්ණායක මෙහි ඇතුළත් වේ. ආගමික නායකින් ජනතා නියෝජිතින් විදතුන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් ව්‍යාපාරික ප්‍රජාව මාධ්‍යවේදීන් සහ තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කර මේ පොදු සැලැස්ම සකසා තිබේ. මාර්තු 12 ප්‍රකාශනයේ භාෂාත්‍රයෙන්ම සමාජගත කිරීමෙන් පසු පක්ෂ නායකයෝ සහ ලේකම්වරු ඉටත් සන්තැබූහ. 1931 වසරේදී ව්‍යවස්ථාදායකය කවුන්සලිය ලෙස හැඳින් වූ බවත් ඊට පත්වන පුද්ගලින් රටේ ප්‍රධානින් ලෙස සැලකූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. අද අපේ පාර්ලිමේන්තුවට ඒ සැලකිල්ල නැහැ. අපේ කොමිටි හරියට රැස් වෙන්නේ නැහැ. වැදගත් කරුණු ගැන අපි සාකච්ඡා කරන්නේ. ඒක වෙනස් කරගන්නයි බැලුවේ. මේ යෝජනා මාලාව අපි ක්‍රියා කළොත් මීට වඩා හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉදී කියලා තමයි පිළිගත් වැඩසටහන. ජනතා අනුමැතිය දුන්න වැඩසටහන. ඒ අනුව අපි යන්න ඕනේ. අපි විරුද්ධයි. මේ ජනතාව ප්‍රතික්ෂේප කරන අය දවස් 100 වැඩසටහන ප්‍රාණ අපකඩුවේ බවට පත් කරනවා. එහෙනම් ආපහු ජනතාවට තීරණය කරන්න සිදුවෙට ගත යුතු පියවර කුමක්ද කියලා. ඒ ජනතාවේ තීරණය කුමක්ද කියලා මට නම් පැහැදිලි. මෙහි තියෙන හරය පිළිබඳව ගත්තොත් එය මේ රටේ පිවිතුරු දේශපාලනයක් සඳහා හොඳ ආරම්භයක් කියලා මම කියන්නට කැමතියි. මේ සියල්ල ක්‍රියාත්මක වීමේදී අපට අවශ්‍යයි හොඳ මැතිවරණ ක්‍රමයක්, හොඳ දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි. සර්ව ආගමික පූජකවරු, මැති ඇමතිවරු සහ මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු විශාල පිරිසක් මීට එක්වූහ. චමින්ද ඇස්ලික කියන්නේ අපිට තියෙන වටිනාම සම්පත. එනික එනිසන් විශාදිනේ කියන්නේ වටිනාම දෙයක් ගැන විග්‍රහ කරන්න ගියාම ඇහැ වගේ කියලා. කොහොමනත් මේ ඇහි තියෙන පෙනීම නැති කරන්න පුළුවන් දෙයක් තමයි ග්ලෝකෝමා කියලා කියන්නේ. නමුත් චමින්ද වෛද්‍යවරු කියනවා මේ මුලින් හඳුනාගත්තොත් මේ తත්වය පාලනය කරන්න පුළුවන් කියලා. මිනිසා අන්ධභාවයට පත්වීමට හේතු ගණනාවක් පවතිනවා. ඉන් එක් හේතුවක් වන්නේ ඇසේ දෘෂ්ටි ස්නායුවේ ඇතිවන දුර්වලතාවයි. ඇසේ මතුවන පීඩනයේ සමග ඇතිවෙන රෝග තත්ත්වය ග්ලොකෝමා නමින් හැඳින්වෙනවා. ඇසේ තැල්මක් ඇති වූ විට ග්ලොකෝමාව අවදානම පවතින්නේ ඉහළ මට්ටමක. මූලික රෝග ලක්ෂණ නොපෙන්වන අතර එය හඳුනාගත හැක්කේ විධිමත් අක්ෂි පරීක්ෂාවකින් පමණයි. රෝගීට වැඩිපුරම ගොදුරු වන්නේ වයස අවුරුදු 40ට වැඩි පිරිස්. තමන්ගේ පවුලේ කෙනෙක්ට ග්ලොකෝමා රෝගය තිබේ නම් ඒ අය වයස සීමාවකින් තොරව තමන්ගේ ඇස් පරීක්ෂා කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. උපැස් භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඇස් පරීක්ෂා කරගන්න අවස්ථාවේදී ඇසේ පීඩනය පරීක්ෂා කර ගැනීමත් මා හිතන ඉතා වැදගත් කාරණයක් වෙනවා. ග්ලොකෝමා රෝගී තත්ත්වයේ නිසි ප්‍රතිකාර ගැනීමෙන් පාලනය කළ හැකි නමුත් සුව කළ නොහැක. අර වෙන රෝගයක් වගේ නෙමෙයි, කිසිම රෝග ලක්ෂණයක් නැතිවීම තමයි මෙතන තියෙන භයානක තත්ත්වය. ඒකෙන් අන්ධභාවය ඇති වුනහම ඒ අන්ධභාවය සදාකාලිකයි. ඒක නැවත ප්‍රතිකාර වලින් අනිත් පැත්තට හරවන්න පුළුවන් අන්ධභාවයක් නෙමෙයි. ග්ලොකෝමා අක්ෂි රෝගය ඇසේ දෙපැත්තේ සිට පිනීමේ දුර්වලතාව ඇති කරනවා. වයස අවුරුදු 40ට වැඩි නම් වසරකට දෙවතාවක්ද, වයස අවුරුදු 60 ඉක්මවුවෙක් නම් වසරකට එක් වතාවක්ද ඇස් පරීක්ෂා කර ගැනීමෙන් රෝග තත්ත්වය හඳුනාගත හැකි. වාර්තාවේ ඇති තොරතුරු වලට අනුව මෙරට ජනතාවකින් 6%ක් ග්ලූකෝමා රෝග තත්ත්වයෙන් අන්ධභාවයට පත්වෙනවා. ග්ලූකෝමා රෝගය හඳුනා ගැනීමට තියෙන එකම ක්‍රමවේදය තමයි මෙවැනි අක්ෂි පරීක්ෂාවකට යොමු වීම. ලංකාවේ තිබෙන ඕනෑම අක්ෂි රෝහලකින් මේ පරීක්ෂාව සිදු කරගන්න පුළුවන්. එසේ නොමැතිව
ग्लूकोमा रोगे हांदुरागेनी में विना किसुदु क्रमवेद्या नहें अल्ला सो दूशन चोधना विमर्शन कोमिसम हमुट पार्लिमेंटु मंत्री सजिंदवास गुणवर्धन महता अद केंदवनु लबिया ඔහුට එරෙහිව එළවී ඇති චෝදනා සම්බන්ධයෙන් පැය 6කට ආසන්න කාලයක් ප්‍රශ්න කෙරින දේශපාලන පක්ෂ මෙන්ම විවිධ සංවිධාන සජිතවාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලසූ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර ඇත මේ රටේ නිදහසක් තියන ඕන පුද්ගලයෙක්ට ගිහිලා පැමිණිල්ලක් දාන්න ඉතින් ඒ වගේම මට නිදහසක් මගේ නිදහස තියෙනවා ඒ පැමිණිල්ලට මූණ දීලා ඒ මගේ තොරතුරු ටික ඔක්කොම ලබා දෙන්න ඉතින් ඒක තමයි දැන් වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අහිතක් නැහැ माध्य संदर्शन अहित करे वरदि कर्लती ये वरदि कर वरदी वोल्ट नडुअक् दाई ये नीति अनकूल पीवर याय वरदि कर्ता एक निदोस्पाप्यक्लबे एक नीति अनेक हेमोटम साधारण इधन मगे किसी में गैटुअक् हरी ऐन राइट නාරායන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පසුගියදා සොයාගත් ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බාර දෙයි. නාරායන් පිට ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී එය සිදු විය. ගුවන් යානය විද්‍යාචෝති ආචාර්ය රේ විජේවර්ධනයන් විසින් නිෂ්පාදනය කරන ලද්දකි. එය පසු කාලීනව යෝෂිත රාජපක්ෂ මහතාට ලබා දුන් බව පැවසේ. ගුවන් යානය නාරායන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබියදී ජනවාරි 13 වෙනිදා අසොයා ගනු ලැබින. ඒ අවස්ථාව වන විට යානය කොටස් කර රැගෙන යාමට සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි. योषित राजपक्ष महताजयर्धन महताजयर्धन महताय අමාත්‍යවරයා රේ විජේවර්ධන මහතාගේ සමීපතම ඥාතියෙක්ද වේ විජේවර්ධන මහතාගේ ඥාතීහු යානය ගුවන් හමුදා කෞතුකාගාරයට ලබා දීමට කැමැත්ත පළ කළහ ඒ අනුව රේ විජේවර්ධන මහතාගේ දියණියන් දෙපළක් පැමිණ අදාළ ගුවන් යානය නිල වශයෙන් ගුවන් හමුදාවට බාර දීම අද සිදු විය ඒ ගුවන් හමුදා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ රාත්‍රිය ඇති වූ භූකම්පනයේ පිළිබඳව පරීක්ෂණ ආරම්භේ තම නිලධාරීන් එම ස්ථානයට පිටත් කර යවා ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. ඊයේ රාත්‍රී 8:30ට පමණ රික්ටර් මාපකයේ 2.88ක ප්‍රමාණයක භූකම්පනයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් භූකම්පන මධ්‍යස්ථාන වෙත වාර්තා වී තිබේ. ඇලහැර, බකමූණ, කදුරුවෙල හා දියබෙදුම යන ප්‍රදේශවල ජනතාවට එහි බලපෑම වැඩි වශයෙන් දැනී ඇත. වෙලාවට අමාට වගේ ඇති ටීවී එක බල බල ඉන්නකොට ඉස්සරහ තියෙන කැබිනට් එක දෙදරන්න ගත්තා මං වාඩිලා හිටියේ ටීවී බල බල කැබිනට් එකයි විදුරුයි ඔක්කොම එකට හෙල්ලුණා ඒක ලෙඩියට ගිහලා බැලුවා මොකක්ද වෙලා තිබ්බේ කියලා කිසිම දෙයක් නැහැ අපිට සාමාන්‍යයෙන් මුළු ගේම එකපාරට උලුත් එක්කම හෙල්ලෙන දෙයක් නැත්තේ තමයි දැවුනේ මෙය ප්‍රබල කම්පන තත්ත්වයක් නොවන බවත් ඊට හේතුව හා ඇති වූ හානිය පිළිබඳ තොරතුරු කාර්යංශයේ නිලධාරීන්ගේ පරීක්ෂණයෙන් පසු ප්‍රකාශ කළ හැකි බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පවසයි කැලණිය පට්ටිවිල ප්‍රදේශයේ පරිපූසකසුම් කර්මාන්ත ශාලාවේ ගබඩාවක් කඩා වැටීමෙන් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර සොයා ගැනීම යුද හමුදාව පොලිසිය සහ සේවකයන්ගේ සහාය ඇතිව අදාළියම පහට පමණ සිරුර සොයා ගැනීම 24 වෙනි වියේ පසු හර්ෂන් තිලකරත්න අනුතරින් මිය ගියේය. ඔහු මොනරාගල පදිංචිකරුවෙකි. පරිපූසකසුම් කර්මාන්ත ශාලාවේ අඩි 80ක් පමණ උස ගබඩා ටැංකියක් කඩා වැටීමෙන් අනතුර සිදු විය. 50 60ත් අතර පිරිසක් එහි සේවයේ යෙදී ඇත. ඔවුන්ගෙන් බහුතරය එම අවස්ථාවේ රාත්‍රී ආහාරය සඳහා ගොස් සිටියහ. තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත. කන්ටේනර් 60ක පරිප්පු ගබඩා කිරීමට පහසුකම් තිබුණද මෙහි පරිප්පු කන්ටේනර් 80ක් පමණ ගබඩා කර තිබූ බව සේවකයෝ පවසති. ඒ අනතුරට හේතුව බව ඔහු කියා සිටිති. පුවත් කිහිපයක එකතුව පුවතින් පුවත විශේෂාංගය. කොළඹ මහනගර සභාවේ නව තෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබේ. පුරපති AJM මුසම්මිල් මහතාගේ ආරාධනෙන් අමාත්‍ය කරු ජයසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙන මාස 7කින් ඉදිකිරීම අවසන් කෙරේ. වැය කෙරෙන මුදල රුපියල් කෝටි 80කි. ජාතික ක්‍රීඩා සභාවේ 2015-2017 වර්ෂ සඳහා තෝරා ගැනීමු නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ. නව සභාපති නිමල් ලෙව්කේ මහතා සහ නිලධාරීන් වන සිදත් වෙත්තමුණි ජුලියන් බෝලින් සහ සුසන්තිකා ජයසිංහ යන මහත්ම මාත්මී වූ අමාත්‍ය නවීන දිසානායක මහතා වෙතින් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ සිය පත්වීම් ලිපි ලබා ගත්තහ. ඩෙංගු වතුරෙන් පාසල් දරුවන් රැක ගැනීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මධ්‍යම පරිසර අධිකාරියෙක්ව විශේෂ වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භයි.
ගම්පහ කිරිඳි විට ගැමුණු කනිෂ්ඨ විද්‍යාලයේ ඇතුළු පාසල් 4ක යද ක්‍රියාවට නැංවින උතුරුමැද පළාත් සභාවේ සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය ලාභ ලබන ආයතනයක් ලෙස විධිමත් කෙරේ පළාත් ප්‍රධාන අමාත්‍ය පේශුල ජයරත්න මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් බලධාරීන් වෙත අදාළ උපදෙස් ලබා දුන්නේය හලාවත මාදම්පේ තොඩුවාව මාර්ගයේ ලුණුවේ හරහා වැටි ඇති පාලමේ ඉදිකිරීම ප්‍රමාද වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙති වසර 4ක් ගත වී ඇතත් එම කටයුතු නිමා වී නොමැත ඔයින් ඊතර වීම සඳහා පාරුවක් භාවිතා කළද එය තම අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව ජනතාව පවසති සමන්ත කුමාර් නොහොත් වෙලේසුදා හෙරොයින් ජාවාරමට සම්බන්ධ නඩු විභාගයක් සඳහා ගල්කිස්ත මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කෙරේ ඊට අදාළව ඔහුට වරෙන් තුනිකුත් කර තිබින මේ 2006 වසරේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ ගොනුකල නඩුවකි ගල්කිස්ත ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් සාබ්දීන් මහතාගේ නිලකාමරයේදී ඒ විභාගයට ගැනෙන ජූනි මාස 18 වෙනි දිනට නඩුව කල් තැබින හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 80කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සඳහා වරදකරු නේපාල ජාතිකයෙකුට මරණ දඬුවම නියම කෙරේ මහනුවර මහාධිකරණ විනිසුරු මල්ලාල් වෛද්‍යතිලක මහතා අද මේ නියෝගය කළේය 2010 වසරේ සිරුර අභ්‍යන්තරයේ මද්‍රව්‍ය සංගවාගෙන මෙරටට පැමිණ සිටියේදී මහනුවර ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගැනෙන අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩාවැදී කලහකාරීව හැසිරුණු බවට චෝදනා එල්ල වී ඇති බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ 6 නමක් අපමත මුදා හැරෙති වැරිදුර විමසීම ජූනි 4 වෙනිදාට කල දැමූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියෝග කළේය සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන්න ඇඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිසත්තනායක මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 19 වෙනි දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරයි. එදිනට වග උත්තර කරුවන් ලෙස නම් කර ඇති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් වෙත නොතීසි නිකුත් කරන ලෙසද අධිකරණයේ අද නියම කළේය. මීඩියාගොඩදී සිදු වූ අඹු සැමියුලගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෝ තිදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. ඔවුන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ. අතිරේක දිසා විනිසුරු රජින්දා ජයසූරිය මෙනෙවිය නියෝග කළේ සැකකරුවන් දෙදෙනෙකු 19 වෙනිදා දක්වාද අනෙක් සැකකරු හෙට දක්වාද රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. අමරිකාවේ ෆර්ගියුසන් නගරයේ උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ක්‍රියාකරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට විරුද්ධතාකරුවෝ වෙඩි තබතේ. පසුගිය වසරේ කළු ජාතික තරුණයෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනය වීමේ සිද්ධියක් පදනම් කරගනිමින් උද්ඝෝෂණ පැවැත්වෙන. මයිකල් බ්‍රවුන් නැමැති කළු ජාතික තරුණයාට වෙඩි තැබීමේ සිද්ධියේදී පොලිසිය සීමාව ඉක්මවා ක්‍රියා කර ඇති බව කියා සිටමින් ප්‍රදේශවාසීහු අවස්ථා කිහිපයකදී විරුද්ධතාවල් නිරත වූහ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත සභාවකල විමර්ශන වාර්තාවට අනුව එහි පොලිස් ප්‍රධානියා වාර්ගික ගැටුම් උත්සන්න වන ආකාරයෙන් ක්‍රියා කර ඇති බව හෙළි වී තිබේ. තන්විදස් පුවත් කිහිපයක් ලෝඩේ. මොරිසිදි වේනේ දෙවැනි සයිබර් නගරයේ ඉදිකිරීම සඳහා සහාය ලබා දෙන බව ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටී. එරට ජාතික සභාව අමතමින් ඉන්දියා ග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි. ලිබියාවේ ත්‍රිපොලි අගනුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙයි. විදේශ අමාත්‍යාංශයට ආසන්න ගොඩනැගිල්ලක පිහිටි පොලිස් ස්ථානයක් ඉලක්ක කර බෝම්බය පුපුරා ගියේය. ටැන්සානියාවේ රියානතුරකින් 41 දෙනෙක් මිය යති. ලොරි රථ දෙකක් හා බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුවිය. මාර්ගයේ කඩතුළු ස්ථානයක් මගහැරීමට ලොරි රථ රියදුරා දැරූ උත්සාහයේදී එය බස් රථයේ මතට පෙරළී ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබියේ රාජ්‍ය සමගාමීව පැවති තරගයෙන් ලකුණු 146ක ජය හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. එනුව පීකාණ්ඩයේ ප්‍රසාද ලකුණු 8ක් ලබා දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයේ පසු වෙනවා. මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩලු 6කට ලකුණු 341ක් ලබා ගත්තා. එබී ඩිවිලියස් ලකුණු 99යි. ඩේවිඩ් මිලර් ලකුණු 49ක්ද රයිලි රොසෝව් ලකුණු 43ක්ද රැස් කළා. ලකුණු 342 ක ඉලක්කයක් හඹාගේ එක්සත් අරාබියේ රාජ්‍යයට රැස් කරගත හැකි වූයේ ලකුණු 195ක් පමණයි. පන්දුවයමේදී වර්නන් ෆිලෙන්ඩර් මොනේ මොකල් සහ එබී ඩිවිලියස් පිළිවෙලින් කඩලු දෙක බැගින් බෙද හෙළුවා. තරගයේ නව ශ්‍රී ලාන්තයේ වෙලින්ටන් හිදී පැවැත්ුණේ.
අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ කිහිපයක් හෙළබෙන සති අන්තයේදී පැවැත්වෙනවා. කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර පැවති මහා ක්‍රිකට් තරඟයේ ජයපරදුවෙන් තොරව පසුගියදා නිමාවටපත් වුණා. ගුරුකුල විදුහල පළවෙනි මේදී ලකුණු 215ක් ලබා ගත්තා. ධර්මාලෝක විදුහල කඩුවාට කඩ ලකුණු 196යි. කුසිතුමා ලකුණු 100යි. දමිත හසිත ලකුණු 34කට කඩලු 4ක්ද ජයමාල් වන්නියාරච්චි ලකුණු 67කට කඩලු 2ක්ද නිදෙහෙළුවා. දෙවනි ඉනිමේදී ගුරුකුල විදුහල සිර දෙනා ලකුණු 121කට දැවි ගියා. රවිදු තාරක ලකුණු 39යි. රවිදු තිවංක ලකුණු 30කට කඩලු 4යි. තරඟය පසුගියදා පැවැත්ුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. කොළඹ රාජකීය ගල්කිස ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරඟය අද ආරම්භ වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. රාජකීය විද්‍යාලයේ පළමුව සඳහා ලකුණු 199ක් රැස් කළා. චාමික කරුණාරත්න 57යි. සචිත ජයතිරක ලකුණු 27කට කඩලු 3යි. හිලකමල් නානායක්කාර ලකුණු 43කට කඩලු 2යි. දිනේ නිමාවන විට පළමුව සඳහා පන්දුවට පහර දෙන ශාන්ත තෝමස් විද්‍යාලය කිසිවකුණ දෙවි ලකුණු 50ක් රැස් කරගෙන සිටිනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධානය කරන බිග් හිට් ෆන් ෆෙස්ට් ආසන කෙළිය කොළඹ ටොරින්ටන් චතුරස්‍රයේදී හෙට සිට ඉරිදා දක්වා පැවැත්වෙනවා. ලබන සතියේ සිට 29 වනදා දක්වා සෑම සති අන්තයකදීම එය ක්‍රියාත්මකයි. හෙට රාත්‍රියේ සනිදප සංගීත කණ්ඩායම බිග් හිට් ෆන් ෆෙස්ට් ආසන කෙළිය සංගීතවත් කරනවා. අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය මෙදිකෙහි මාවට පත් වෙනවා. රාත්‍රී 10ට යලිත් හමු වෙනවා. ආයුබෝවන්.